අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය බුද්ධ ධර්මයේ සහ පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ තවත් කොටසක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ පාලි කොටස් තමයි අන්තර්ගත වෙන්නේ. පාලි කොටස් පිළිබඳව සාකච්ඡාව පවත්වන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ගාථා අදිවාසේතු නෝ භන්ති භෝජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිකං හාතු මුත්තම කියන ගාථාව, වන්දනා ගාථාව. කායේන වාචා චිත්තේන පමාදෙන මයාකතං අච්ඡං කම මේ භන්තේ බුහුරි පඤ්ඤ තථාගත කියන ගාථාව. ඊට පස්සේ තුන්වෙනි ගාථාව, ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු ජාව නිබ්බානපත්තිය කියන ගාථාව. ඊට පස්සේ තියෙන ගාථාවන් දෙක, යාව ජීවම් පිච්චේ බාලෝ පණ්ඩිතං පෛරුපාසති නසෝ ධම්මං විජානාති දබ්බී සූපරසං යතහ කියන ධම්මපද ගාථාව. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච්ච පච්චති පාපං අතහ බාලෝ දුක්ඛං නිගච්ඡති කියන ගාථාව. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව මේ වෙද්දිත් ඔබ යම්කිසි දැනුමක් අවබෝධයක් ලබාගෙන තිබෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රශ්න පත්‍රයේදී විශේෂයෙන්ම අපිට ලකුණු ලබා ගන්නට ලේසි, ලකුණු ලබා ගැනීමට පහසු කොටසක් තමයි පාලි කොටස. පාලි කොටසෙත් මෙන්න මේ කොටස හරිම වැදගත්, අපිට ගොඩක් ලේසි වෙන පහසු වෙන කොටසක්. ඒ තමයි තුන්වෙනි කොටසේ තියෙන හත්වෙනි ප්‍රශ්නේ. ගාථාවලි ධම්මපදයේ ගාථා එන්නට පුළුවන්, වන්දනා ගාථාවල තේරුම ලියන්නට එන්නට පුළුවන්, සූත්‍ර දේශනාවන් වල තියෙන ගාථාවන් එන්නට පුළුවන්. ඔය කියන කොටස් වලින් තමයි මේ ප්‍රශ්නේ සකස් වෙන්නේ. ඒ නිසා ඒවට අදාළ කොටස් ගාථා අර්ථ පිළිබඳ දැනුමක් ලබාගෙන තිබුණොත් මේ ප්‍රශ්නේ අපිට ලියන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙතනදී අපිට උපදෙස් ලබා දීලා තියෙනවා. උපදෙස් යටතේ කොටස් තුනක් තියෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ. කොටස් තුනේ එක කොටසකින් එක ප්‍රශ්නයක් හෝ තෝරා ගත යුතුයි කියන දැනුවත් කිරීම, සිහි කැඳවීම කරලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ තුන්වෙනි කොටසෙන් එක ප්‍රශ්නයක් තෝරා ගන්න ඕන. එහෙනම් තුන්වෙනි කොටසේ ප්‍රශ්නයක් තෝරා ගනිද්දී අටවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ කියන මේ පාලි වාක්‍ය සිංහලට නගන්න කියලා. මේ විදිහේ සූත්‍ර දේශනාවෙන් ලැබුණු පුංචි කොටස් ලැබෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් දුටුගැමුණු රජතුමා පිළිබඳව කියවෙන කොටස් වලින් වැඩිපුර කොටස් ඇතුළත් වෙලා තියෙන්නත් පුළුවන්. විහාර දේවී දඤ්ඤු පුඤ්ඤ ලක්කන සම්පන්නං පුත්තං විජායි තං සුත්වත්තේ කොට්ටාසද්වයං අමතං විය පරිබුංජින්සු. මේ කොට මේ දෙකම ඇවිල්ලා තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ කතාවෙන්. ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ කියන පාඩය ඇවිල්ලා තියෙන්නේ අවසානම පාඩමින්. තෙරුවන් වැඳීම කියලා පාඩමක් තියෙනවා. තෙරුවන් ගුණ සම්බන්ධ කරගත්ත පාඩමක්. දහම් පාසල් අවසාන විභාගය සඳහා නියමිත බුද්ධ ධර්මයේ සහ පාලි භාෂා පරිචය කියන පොතේ 6 වෙනි පරිච්ඡේදය, 3 වෙනි කොටසේ 6 වෙනි පරිච්ඡේදය තෙරුවන් ගුණ පාඩ කියන පාඩම. ඒ පාඩමේදී තෙරුවන් ගුණ සාකච්ඡා කරලා තියෙනවා. එවම් මේ සුතං එකන් සමයන් භගවා සාවත්‍යං විහෙරති චේතවනි අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. මේක සූත්‍ර දේශනාවල නිතර දක්නට ලැබෙන පාඨයක්. නහනෝනසෝ භික්කවේ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිය්‍ය කියන කන්ද පිරිතේ සඳහන් වෙන කොටස. ඔය විදිහට මේ කොටස සකස් වෙනවා. එහෙනම් අපි බලමු මේ පිළිබඳව කොහොමද අපි පිළිතුරු සපයන්නට සූදානම් විය යුත්තේ කියන එක පිළිබඳව කතා කරමු. එහෙමනම් පහත සඳහන් පාලි ගාථා සිංහලට නගන්න කියන ප්‍රශ්නයේ පළවෙනි ගාථාව, අදිවාසේතුනෝ භන්තේ
භෝජනම් පරිකප්පිතං ඒ ගාථාවේ තේරුම අපි සාකච්ඡා කරමු. මේ විදිහට අදිවාසේතු නෝ භන්තේ පානීයම් පරිකප්පිතං අනුකම්පා උපාදාය ප්‍රතිගන්හතු උත්තම කියන ගාථාව. මේකේ තේරුම අපිට මෙන්න මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. අප විසින් පිළියෙල කරන ලද මේ ආහාර ඉවසා වදාළ මැනවි උතුම් වූ බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ පිළිගනු මැනවි. අදිවාසේතු නෝ භන්තේ භෝජනම් පරිකප්පිතං අනුකම්පං පාදාය පතිගන් හාතු මුත්තම කියන ගාථාව. අප විසින් පිළියෙල කරන ලද කියන අදහස නෝ අප විසින් කියන අදහස. නෝ කියන්නේ අප විසින් කියන එක. පරිකප්පිතං මනාව පිළියෙල කරන ලද කියන අදහස. මනාව පිළියෙල කරන ලද. බන්තේ ස්වාමීනි භෝජනං භෝජනය අදිවාසේතු ඉවසා වදාළ මැනවි. අදිවාසේ අදිවාසනා කියලා ගුණයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. අදිවාසනා කියන්නේ ඉවසන ගුණේ. ඉවසා වදා ගතරි. අදිවාසේතු කියන්නේ ඉවසා වදාරණ සේක්වා කියන අදහස. ඉවසා වදාරණ සේක්වා කියන අදහස. ඉවසා වදාරණු මැනවි කියන අදහස. එතකොට බන්තේ නෝ පරිකප්පිතම් භෝජනං අදිවාසේතු. ඒ විදිහට තමයි තේරුම කියන්න පුළුවන් වෙන්නේ. නෝ බන්තේ නෝ පරිකප්පිතම් භෝජනං අදිවාසේතු. මේ විදිහට ගත්තම පාලි වාක්‍යයක් විදිහටම මේ ගාතාව සකස් කරගන්න පුළුවන්. මුත්තම අනුකම්පං උපාදාය පතිගන් හාතු. මුත්තම කියන්නේ බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කිරීම සඳහා පාවිච්චි කරන වචනය. ටිකක් වැඩිපුර විස්තර සාකච්ඡා කරන්නේ ඔබට දහම් පාසල අවසාන විභාගයේදී පහසුවක් වේවි කියන අදහසින්. එනම් බන්තේ නෝ පරිකප්පිතම් භෝජනං අදිවාසේතු. අදිවාසේතු නෝ බන්තේ භෝජනම් පරිකප්පිතං කියන එක ඒ විදිහට විවරණය කරන්න පුළුවන්. අනුකම්පං උපාදාය පතිගන් හාතු මුත්තම කියන ගාථාවේ තේරුම උතුම් වූ බුදුරජාණන් වහන්සේ. මුත්තම කියන්නේ උතුම් වූ බුදුරජාණන් වහන්සේ. අනුකම්පං උපාදාය අප කෙරෙහි අනුකම්පාවෙන් අනුකම්පාව උපදවාගෙන පතිගන් හාතු පිළිගන්නා සේක්වා. ඒ කියන එකට වචනයක් මේ ගාථාවේ තුල අන්තර්ගත වෙන්නේ නැහැ. මුත්තම අනුකම්පං උපාදාය පතිගන් හාතු උතුම් වූ බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගනු මැනවි කියන අදහස අන්තර්ගත වෙනවා. ඊළඟට තියෙන ගාථාව තමයි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතන් කියන ගාථාව. ඒක කොහොමද අපිට කියන්නට පුළුවන් කියලා බලමු. බන්තේ ස්වාමීනි. බන්තේ ස්වාමීනි. ඌරිපඤ්ඤ තථාගත. බන්තේ
තථාගත එකේ තේරුම මේ තියෙන්නේ බන්තේ ස්වාමීනි භූරිපඤ්ඤ තථාගත භූරිපඤ්ඤ වූ මහා ප්‍රඥ වූ බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ කායේන වාචා චිත්තේන කයින් වචනෙන් හෝ සිතින් කායේන වාචා චිත්තේන කයින් වචනෙන් සිතින් කයින් වචනෙන් සිතින් මයා කතං පමාදේන පමාදේන මයා කතං මා විසින් පමාවකින් පමාදේන පමාවකින් ඒ මත් සමා වරදට සමාව වනසේක්වා අච්චයංකම මේ අච්චයංකම මට සමා වෙනසේක්වා පමාදේන මයා කතං මයා කියන්නේ මා විසින් කතන් කරන ලද්දේද කළේද පමාදේන පමාවකින් පමාද දෝෂයකින් පමාවකින් මා විසින් වරදක් කළා නම් අච්චයංකම මේ අච්චයංකම මට සමා වෙන සේක්වා කියන අදහස. ඊළඟ ගාථාව ඔබ විභාගයට පිළිතුරු සැපයීමේදී මේ විදිහට වචන වෙන් කරමින් පිළිතුරු සපයන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ සිදු කළ යුතු වෙන්නේ ඒ ගාථාවට අදාළ සරල අදහස දැක්වීම පමණයි. මේ විදිහට සාකච්ඡා කළාම ඔබට අර්ථය මතක තබා ගැනීම පහසු වන නිසා මේ විදිහට දී සවිස්තරාත්මකව අපි කතා කරන්නේ. ඊළඟ ගාථාව බලමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම කියන ගාථාව. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්‍ය. මේ පින්කමේ බලයෙන් ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමේ බලයෙන් මාමේ බාල සමාගම යාව නිබ්බාන පත්තියා නිවන් දකින ආත්ම භාවය දක්වා යාව නිබ්බාන පත්තියා සතන් සමාගම හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමේ බලයෙන් මාහට අසත් පුරුස ආශ්‍රියක් නොවේවා මේ මා බාල සමාගම මට මාහට අසත්පුරුෂයන්ගේ ආශ්‍රයක් නොවේවා නිවන් දකිනාතුරු යාව නිබ්බාන පත්තියා නිවන් දකිනාතුරු සතං සත්පුරුෂයන්ගේ සමාගම ආශ්‍රය ලැබේවා හෝතු ඊට පස්සේ ගාතාව යාව ජීවම් පිච්චේ බාලෝ පණ්ඩිතං පෛරුපාසති යාව ජීවම් පිච්චේ බාලෝ පණ්ඩිතං පෛරුපාසති නසෝ ධම්මං විජානාති දබ්බී සූපරසංගතහ කියන ගාතාව ගාතාවේ අංකේ දාලා මේ විදිහට ඔබ පිළිතුරු සපයන්නට ඕන බාලෝ මේ ගාතාවේ තියෙනවා බාලෝ කියලා වචනය සද්ධර්මයේ වටහා ගැනීමට අපොහසත් අනුවන පුද්ගලයා අඥාන පුද්ගලයා අනුවනයා කියන වචනේ පාවිච්චි කරාම අපිට ඉක්මනින් පිළිතුර නිමා කරගන්නට පුළුවන්.
යාව ජීවන් අපි. යාව ජීවම්පි කියන වචනය මේ වචනේ අපට හඳුනා ගැනීම පහසු සඳහා අපි වර්ණ වෙනස් කරලා තියෙනවා. යාව ජීවන් අපි යාව ජීවම්පි කියන විදිහට හැදෙනවා, සකස් වෙනවා. දිවි ඇතිතෙක්ම ජීවිතයේ ඇතිතෙක්ම කියන අර්ථය. පණ්ඩිතං පෛරුපාසති, පණ්ඩිතං පෛරුපාසති බුද්ධාදී පණ්ඩිතං පෛරුපාසති බුද්ධාදී පණ්ඩිතේකු ඇසුරු කළත් බුද්ධාදී පණ්ඩිතයන් ඇසුරු කළත් දබ්බි සූප රසංයතා, මෙතන තියෙන්නේ දබ්බි සූප රසංයතා, හැන්ද සූපයෙහි රස නොදන්නාසේ. හැන්ද සූපයෙහි වෑංජනවල රස දන්නේ නැහැ. හැන්දෙන් කොච්චර කලවම් කරලා කොච්චර රස වෑංජන හැදුවත් හැන්ද වෑංජනේ රස මොකක්ද කියන එක හඳුනාගන්නේ නැහැ. ඒ වගේ සෝ හෙතෙම ධම්මං ධර්මය න විජානාති නොහඳුනයි, දැන නොගනී කියන අර්ථේ. ඊළඟ ගාථාව බලමු. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති කියන ගාථාව. යාව මේ ගාථාවේ තියෙන වචනයක් යාව කියලා. ඒකේ තේරුම යම් තාක් කියන අදහස. පාපන්න පච්චති පාපං යාව යම් තාක් පාපං පාපය න පච්චති, මෙතන තියෙනවා න පච්චති, කෙනෙකු කළ පාපයක් විපාක නොදේද එතෙක් කියන අදහස. යාව එතෙක් කෙනෙකු කළ පාපයක් විපාක නොදේද. යාව පාපන්න පච්චති යමෙක් කළ පාපයක් යම් තාක් විපාක නොදේද. බාලෝ බාලයා අනුවනයා මදුවා මඤ්ඤති මෙතන තියෙනවා මදුවා මඤ්ඤති කියන එකේ තේරුම. මී පැණි මෙන් මිහිරියයි සිතයි, මී පැණි මෙන් සිතයි, මී පැණි වගේ කියලා හිතනවා. යදාච ගාථාවේ මෙතන තියෙනවා යදාච යම් කලෙක යම් අවස්ථාවක යම් විදිහකින් පාපන් පච්චති පාපන් පාපය ඒ පාපේ විපාක දෙයිද පැසවයිද. අත එකල්හි එවිට බාලෝ දුක්ඛං නිගච්ඡති අතිසයින් බාලයා දුකට පත්වේ. බාලෝ දුක්ඛං නිගච්ඡති ඒ බාලයා මහත් වූ දුකට පත්වන්නේය කියන අදහස. පාපං යාව පාපං නපච්චති යම් තාක් කාලයක් පාපේ විපාක නොදී තිබේද. බාලෝ බාලයා මදුවා මඤ්ඤති මී මෙන් සිතයි. යදාච යම් කලෙක පාපං පච්චති පව විපාක දේද. අත එවිට එකල්හි බාලෝ බාලයා දුක්ඛං නිගච්ඡති දැඩිසේ දුකට පත්වේ කියන අර්ථේ තේරුම. පාලි වාක්‍ය සිංහලට නැගීම කියන කොටසේ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන ගාථා පාඨය පාලි පාඨය. ඉතිපි ඉති අපි මෙසේද කියන තේරුම. ඒ භාග්‍යවතුන් වහන්සේ සෝ භගවා සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං සියලු පූජාවන් ලැබීමට සුදුසු ඉතිපි මෙසේද ඉති අපි ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු පූජාවන් ලැබීමට සුදුසු උතුම් වූ චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ නොමැතිව අවබෝධ කරගත් සේක සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ උතුම් චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ නොමැතිව අවබෝධ කරගත් සේක කියන අදහස. මේ කොටසේ එන්නේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ අවසාන කොටසේ 6 වෙනි ප්‍රශ්නයේදී. තෙරුවන් ගුණපාඨ කියන පාඩමට අදාළව තමයි මේක ඇතුළත් කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ මේ පාලි වාක්‍ය ඇතුළත් කරලා තියෙන්නේ. ඊළඟ වාක්‍ය ඒවං මේ සුතං එකං සමයන් භගවා සාවත්‍යන් විහෙරති ජේතවනි අනාථ පිණ්ඩිකස්ස ආරාමි. නිතර සූත්‍ර දේශනාවල දකින්නට ලැබෙන පාඩයක්. ඒවං මේ සුතං ඒවං මෙසේ මෙසේ මේ මා විසින් සුතං අසන ලදී. අසන ලදී. ඒකන් සමයන් භගවා ඒකන් එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ ඒකං එක් සමයන් කාලේක භගවා භාග්‍යවතුන් වහන්සේ සාවත්තියන් සැවැත් නුවර අනාථ පිණ්ඩිකස්ස ජේතවනේ ආරාමේ
चेतवन रामे विहरति वेडवसन सेक सावत्यान सेवत नुवर अनाथपिंडिकस्स अनाथपिंडिक सिटुवरयागे विसिन पूजा करन लद जेतवने आरामे जेतवन नम आरामेहि विहरति वेडवसन सेक ඊළඟ වාක්‍ය නහනෝනසෝ භික්ඛවේ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරෙය්‍ය නහනෝන ඒකාන්තේන්ම නැත කියන අර්ථේ ඒකාන්තේන්ම නැත භික්ඛවේ භික්ඛූනි සෝ ඒ භික්ඛු භික්ඛුව භික්ඛවේ භික්ෂූනි සෝ ඒ භික්ඛු භික්ෂුව චත්තාරි සතර අහිරාජ කුලානි සර්ප කුලයන්ට මෙත්තේන චිත්තේන පරෙය්‍ය මෙත් සිත පැතිරවීම නොකලේය ඒකාන්තේම භික්ෂූනි ඒ භික්ෂුව සෝ භික්ඛු ඒ භික්ෂුව චත්තාරි අහිරාජ කුලානි සතර සර්ප කුලයන්ට මෙත් සිත පැතිරවීම නොකලේය කියන අදහස තමයි ඒ පාළි වාක්‍යයේ අදහස ඊළඟ වාක්‍ය විහාර දේවි ධඤ්ඤ පුඤ්ඤ ලක්කන සම්පන්නම් පුත්තං විජායි කියන විහාර මහදේවිය විසින් පින්වන්ත පුතෙකු බිහි කළා කියන දුටු ගෙමනු රජතුමාගේ කතාවට සම්බන්ධ පාලි වාක්‍යයක් විහාර මහදේවිය ධඤ්ඤ පුඤ්ඤ ලක්කන සම්පන්නං පුත්තං විජයි විහාර මහදේවිය කියන එක වාසනාවන්ත පුණ්‍ය ලක්ෂණ ඇති පින් ලකුණු වලින් සම්පූර්ණ වූ සම්පන්නං යුක්ත වූ සම්පන්න වූ පුතෙකු වැදුවාය පුත්තං විජායි පුතෙකු වැදුවාය විහාර මහදේවිය ධඤ්ඤ පුඤ්ඤ ලක්කන වාසනාවන්ත පින් ලකුණු වලින් සම්පන්න වූ යුක්ත වූ පුත්තං පුතෙකු විජායි වැදුවාය තං සුත්වා තේ කොට්ටාසද්වයං අමතං විය පරිබුංජින්සු එය අසා තං සුත්වා එය අසා ඔවුහු තේ කුමාරවරු දෙන්නා කියන අදහස කුමාරවරු දෙන්නා තේ ඔවුහු කොට්ටාසද්වයන් කොටස් දෙකක් අමතන් විය අමෘතය විය මෙන් අනුභව කළහ පරිබුංජින්සු අනුභව කළහ. ඉතින් අපි ඒ සාකච්ඡා කළේ දහම් පාසල අවසාන විභාගයට අදාළ පාලි කොටසක් බුද්ධ ධර්මයේ සහ පාලි භාෂා පරිචය කියන ප්‍රශ්න පත්‍රයට අදාළ 2017 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ පාලි කොටස් තමයි සාකච්ඡා කළේ. ඊළඟ වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ පාලි කොටස් අපි ඊළඟට සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වන්දනා ගාථා සියල්ලක් පිළිබඳවම කෙටි විස්තරයක් සාකච්ඡා කරන්න විස්තරයක් අපි වීඩියෝ පාඩමකින් ඔබට ඉදිරිපත් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ පාඩම අනිවාර්යයෙන්ම නරඹන්න දහම් පාසල් අවසාන විභාගයේ දී ලැබෙන වන්දනා ගාථාවල අර්ථ පැහැදිලි කරලා ලියන්නට ඒක ඔබට අත්වැලක් වේවි පහසුවක් වේවි කියලා අපි කල්පනා කරනවා. පිරිවෙන දහම් පාසල කියලා අපි ඔබට පුළුවන් ටයිප් කරලා ඒ විදිහට අපේ නාලිකාව නරඹන්නට මේ විදිහට සර්ච් කරලා බලන්න.
එතකොට මේ වගේ ලාංඡනයක් එක්ක අපේ වීඩියෝ පාඩම් ඔබට දැක බලා ගන්නට පුළුවන්. මෙන්න මෙතන ක්ලික් කරන්න. මෙතන ක්ලික් කරාට පස්සේ අපේ නාලිකාවේ තියෙන වීඩියෝ සියල්ලක්ම ඔබට නරඹන්නට පුළුවන්. මෙතන තියෙනවා වීඩියෝ, ප්ලේලිස්ට්, channel මේ විදිහට විස්තරයක් තියෙනවා. විස්තරෙන් වීඩියෝ කියන එක ක්ලික් කළාම ඒකෙනුත් වීඩියෝ බලන්නට නරඹන්නට පුළුවන් ඔබට මේ වගේ අපේ නාලිකාවේ තියෙන සියලුම වීඩියෝ. ඊට අමතරව මේ ප්ලේලිස්ට් කියන එකට ගියාට පස්සේ ඔබට පුළුවන් අපගේ නාලිකාවේ තියෙන ප්ලේලිස්ට් වල එක එක වීඩියෝ නරඹන්නටත් ඔබට හැකියාව තියෙනවා. සංස්කෘතියට අදාළ ආයුබෝවන් තෙරුවන් වීඩියෝ මේ ප්ලේලිස්ට් එකේ දිගටම දාලා තියෙනවා. ඔය විදිහට අපේ නාලිකාවේ තියෙන වීඩියෝ නරඹන්නටත් පුළුවන්. ඒ වගේම ඔබට ඩවුන්ලෝඩ් කරගන්නටත් පුළුවන්කම තියෙනවා. ඩවුන්ලෝඩ් කරගෙන නැවත නැවත නරඹන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.